एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय अनाथपुरे सिटा वाहने कोलमट कीटे दी पांदर हतरा मारे एवन तुरु वर्षा एसपीयूए में नेत पुदुमयकट मीन कोल्ला नगीटे द एक गमनकी एहमम किरिबी ओ निदा गत्ते खेलनी पालमे वाहने कोलमट दमाद्दी वाशागे पपूट विनास्म हैंगी मत देनोनी ඔයාට ලං වෙද්දි මොනවද වෙනවා ඒක මට දැනෙනවා ඒවා දැනෙන්නේ මේ පපුවට පමණි පාන්දර ආවනම් අපි තාම මග දැන් හිතට නිදාස් පියා කීය වෙනකල් ඉඳලා හරි අයියව බලලා යන් බැරි වුණොත් රෑ නැවතිලා හරි උදේ බලමු වර්ෂා දුක්බරල සිනාසුණාය කොහොමද දැන් ඔහොව නොබලා අන්නාදපුරේට යා නොහැක. යා මේ මොනවත් දන්නේ නැණි නේද ප්‍රියා? සුවසේ ගුලී නිදන පුංචි විමුති දෙස බලව වර්ෂා කීවාය. ඒ වුණාට ඒක තමයි අම්මවයි තාත්තවයි එකතු කරන්නේ. කොළඹ නගරයට උඩින් යන්තම් පාන්දර එළිය විසිරෙමින් තිබුණි. නවලෝක පෞද්ගලික රෝහල ලාං ලාං වෙද්දි වර්ෂාගේ පපුව කඩාගෙන යන්නට විය. කොම්පඤ්ඤ වීදිය හන්දියේ කල ලයිට් වලින් වාහනේ ඉදිරියට යද්දී නවලෝක රෝහල පාන්දර එළියෙන් අපූර්වට දිස්සිය. අනේ ඔයා මේකේ දැන් ඉන්නවනේ. ඒ හැංගීමෙද්දි පපුව කඩාගෙන මෙන් ගොස් දැස් දෙත්තිය. උදේ කවුරු ඉන්නවද දන්නේ නැහැ ප්‍රියා. කෙල්ල මේ කතා කරන්නේ නොවිසෙලින් බව ප්‍රියන් අදා දනී. චුට්ටක් ඉවසවා රත්තරන් හැමදේම හරියයි. හිතෙන්නේ ඔහු ඉන්න 503 කාමරේට දුවගෙන යන්නටය. වාහනේ නවලොක රෝහල ඉදිරිපිට වූ විශාල වාහන අංගණයේ කොනක නතර විය. වාහන අංගණයේ වූයේ වාහන 10ක් 15ක් පමණි. අංකල් ගහක් යට වගේ නවත්තන්න. අවුව වැටෙනොම් පැටියට අමාරුයි. හොඳයි දුවේ. වාෂා දැස් මිරිකා ගත්තාය. අපේ තාත්තා අර හොස්පිටල් එකේ ඉන්නවා පැටියෝ. අම්මට ඉවසන්නම බෑ. ප්‍රියංගදා කෙල්ලගේ සුරතින් පිරිමැද්දී ඇහි පෙළන දුක දැනගෙනය. වාෂා යමක් දැක්කේ ඒත් සමගමය. ප්‍රියා කෙල්ලේ උඩ ඉන්නේ සක්විති අයියා තමා. ඔබ කොහොමද දන්නේ? අර අතන තියෙන්නේ සක්විති අයියගේ කාර් එක. අයියා තාම උඩ. එහෙනම් වැද්දි අපිට දැනගන්න පුළුවන්. දෛවයේ පුදුමාකාරය. මෙහෙම උඩට ආයක. සක්විති මේ සියල්ල දැනගත්තද කමක් නැත. එහෙත් දෛවයේ ඒ යන මග අහුරා ඇත. වලකා ඇත. ගියොත් අයියට මේ හැම දෙයක්ම කියන්න ඕන. හැම දෙයක්ම. අයියා මාව මේ දක්කා ළඟට තරයියයි. එතකොට වාෂා සිතුවාය. නැත මේ එයට වෙලා නොවේ. අයියා උදේයි නේද ප්‍රියා? ඒකනම් ඇත්ත කෙල්ලේ. අයියා යද්දි කවුරු එයිද කියලායි මං හිතුවේ. ඒකනේ. ඉන්පසු කවුරු වුණත් ඔව බලන්නට යනවායයි වාෂා සිතාගත්තාය. උඹ මූණ ටිකක් තෙමාගෙන බ්ලවුස් එක දාගනින්කෝ. අම්මා පැටියව ගන්න. ඉන්න පුතේ. ඔහොමම තියාගමු අම්මේ. මං ඇඳගෙන කිරි වඩියක් දෙන්නම්. වාෂාගේ නෙතින් එක දිගට කඳුළු ගලයි. ඔයා ළඟටම මං ඇවිත්. ඔයාට දැනෙනවද? මට නම් හරියට දැනෙනවා. වාෂා සිතුවේ අඬමිනි. ප්‍රියා කෙල්ලේ මාත් එක්ක උඩට යන්න එනව නේද? උඹව තනියම යවන්නේ නැහැ කෙල්ලේ. තාම අමාරුත් එකේ. මං එන්නේ අපේ පැටියා ලැබිලා සුමානෙන්. අනේ ඔයා ඒක දන්නවනම් වාෂා සිතුවාය. වාෂා වතුර පොදකේ මුහුණ තෙමාගෙන තෙතාතින් හිසද අතගා ගත්තාය.
අණ්ඩාදුපුරේ ලිංවල කිවුල් වතුර වලටවත් කෙල්ලගේ කොණ්ඩේ කැතවුවේ නැත. ඉස්සර ඔහු මේ වර්ලසට පුදුමාකාර ලෙස ආශා කළේ. වර්ෂා තිතාතින් කොණ්ඩේ සකසාගෙන පුතාගේ සුදු නැප්කින් එකකින් මුහුණ පිසදාගත්තාය. වාහනයට වී බ්ලවුස් එක මාරු කරගත්තාය. යලිත් ටෝහල් ගොඩනැගිල්ල දෙස හෝල්ලාමෙන් බැලුවාය. මේ තරම් ගින්දරක් දරා ගැනීමට අමාරුය. ආදරේ කිනා ළඟට ලංවෙද්දීත් ගින්දරය, දුරස් වෙද්දීත් ගින්දරය. ආදරේ පුදුමාකාරයයි කියන්නේ ඒකය. දෙන්න අම්මේ. ඇහැරලා අම්මව තමා හොයන්නේ. කොල්ල ඇත්තටම උන්නේ ඇස් කරකෝමිනි. වාෂා දැවී ගිය දෙනෙති ඒ මූණ දෙස බලාගෙන උන්නාය. ඔයා තාත්ති වගේමයි. අද තාත්තිව දකිද්දි මට ඔයාව මතක් වෙයි. මේ ඇස් දෙක, මේ නහය, මේ තොල් දෙක එහෙමම තාත්තට තියෙනවා. මං බලලැවිත් කියන්නම්. පුතාට කිරි දෙන්නට තනේ එළියට ගනිද්දි කෙල්ලගේ දැස් දෙමේ ගියේ. මේ පපුවේ තියෙන ගින්දරට මෙහෙම කිරි එරනවා කියා හිතද්දීත් පුදුමය. කොල්ලා බොන්නේ අම්මාගේ උණුව පපුවෙන් ගලන උණු මව් කිරිය. අම්මේ, පුතේ, උඩට ගියාම පැම්පර් එක චුට්ටක් ගලවලා තියන්න. පව්. මං බලලා කරන්නම් පුතේ. ඔයා යන්නකෝ. දැස් දිකටම තෙත්තේ. ඒවා මත වැලි කෑවක් වෙනිය. දෙවියන් මේ චුට්ටවත් ඔහුව බලාගන්නට දීම පිනකි. විනාඩි පහක් ඔහුව බලා ගොස් අවුරුදු පහකට හිත අදාගත යුතුය. දෛවය සැනසීම දෙන්නේ එහෙමය. කන් හැන්දෙනි. ඒත් හිතට දුකක් නැත. ඒ ජීවිතයේ සදාකාලටම තමාගේ. ඒ සැනසීම අර පිච්චෙන රජරට අහසයට හිත අදාගෙන ජීවත් වෙන්නට හොඳටම ඇතිය. ප්‍රියංවදා වාහනයට වී සුජාන්ට ගත්තාය. සුජා, මං ප්‍රියා. ප්‍රියා, මං ආව විතරයි කෙල්ලේ. හිටපං, මං උඩට ගිහින් උඹට ගන්නම්. සැකයක් හිතෙන්න තියන්න එපා කෙල්ලේ. බය වෙන්න එපා ප්‍රියා. ප්‍රියංවදාගේ හිතට සැනසීමක් දැනුනි. ඇය වර්ෂාගේ තනියෙන් කිරිබුණ පැටියාගේ පුංචි හිස ආදරෙන් අත ගෑවාය. මේක මේ මොනවත් දන්නේ නෑනේ. පව්. තාත්තා ළඟටම ඇවිත් තාත්තගේ ඇඟේ කෑවෙන්නවත් පිනක් නෑ. එහෙම හිතන්න එපා කෙල්ලේ. එහෙම තාත්තා කෙනෙක් ඉන්න එකත් කොච්චර දෙයක්ද. වාෂා හුල්ලමින් කීවාය. ප්‍රියා, ධනේ අයියා ඉඳී නේද? කවුරුවත් නැති වෙන්නේ නෑනේ කෙල්ලේ. ධනේ අයියා සක්‍රීති අයියටයි මේ දක්කටයි කියයි. පව්, එයාලට දුක හිතෙයි. ඒත් උඹ ගැන නරකක් හිතන්නේ නෑ කෙල්ලේ. යන්න පුළුවන් නම් යනවා ප්‍රියා. ප්‍රියංගද අම්මාත් පුතාත් දෙස බලා හොන්නේ ඇත්තටම දුකිනි. අද මෙහෙම මහපාරේ තබා දෙවියන් දුක් දෙන්නේ විමුක්තිට මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන කෙනාට. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.